ස්ටෙෆනිගේ කොණ්ඩෙ ගැට ගහපු හැටි. කතාව ලිව්වේ රොබර්ට් මන්ච්, පින්තූරෙන්ද මයිකල් මාර්චෙන්කෝ. කතාවේ හරිනම ස්ටෙෆනිගේ පෝනිටේල් එක. පෝනිටේල් කියන්නේ ගෑනු ළමයින්ගේ හරි පිරිමි ළමයින්ගේ හරි දිග කොණ්ඩයක් එකට එකතු කරලා පිටිපස්සෙන් ගැට ගහපුහම අශ්වයෙක්ගේ නැට්ට වගේ ලස්සනට වැක්කිරෙන එකට තමයි පෝනිටේල් කියන්නේ. එතකොට කතාව ඉස්සරහට දැන් පාවිච්චි කරන්නේ පෝනිටේල් කියලා. දවසක් ස්ටෙෆනි යාගේ අම්මා ගාවට ගිහින් කිව්වා, මගේ පන්තියේ කිසිම ළමෙක් පෝනිටේල් එකක් දාගෙන ඉස්කෝලෙන්නේ නැහැ. මට පිටිපස්සට කරලා ලස්සන පොනිටේල් එකක් දාලා ඕනේ. ඉතින් ස්ටෙෆනිගේ අම්මා එයාට ලස්සන පොනිටේල් එකක් පිටිපස්සෙන් එන්න කොණ්ඩෙ පීරලා දුන්නා. ස්ටෙෆනි ඉස්කෝලේ ගියාපුවාම අනිත් ළමයි එයා දිහා බලලා කිව්වා, "ගැතයි ගැතයි හරි ගැතයි. මේ පොනිටේල් එක මගනේ. මම ඒකට කැමතියි." ස්ටෙෆනි කිව්වා. පහෝදා උදේ ඉස්කෝලේ යනකොට ඔක්කොම ගෑනු ළමයි ස්ටෙෆනි දාන් ඇවිල්ලා තිබුණ වගේ පෝනිටේල් එකක් පිටිපස්සට කරලා දාගෙන ආවා. ස්ටෙෆනි යාලා දිහා බලලා කිව්වා, "ඔයාලා ඔක්කොම කොපිකැට්ලා. ඔයාලා මම කරන හැම දෙයක්ම කරනවා. ඔයාලට ඔළුවක් තිබුණට ඔළුව ඇතුලේ මොලයක් නැහැ." පහෝදා උදේ අම්මා ස්ටෙෆනිගෙන් ඇහුවා, "ස්ටෙෆනි, ඔයා අදත් පිටිපස්සෙන් එන පොනිටේල් එකක් දාගෙන යන්න කැමතිද?" "නෑ," ස්ටෙෆනි කිව්වා. "ආ, හරි. එහෙනම් එච්චරයි," අම්මා කිව්වා. "පොනිටේල්ස් ඉතින් දාන්න පුළුවන් ඔළුව පිටිපස්ස විතරයිනේ." "නෑ, එහෙම නැහැ. එතන විතරක් නෙවෙයි," ස්ටෙෆනි කිව්වා. "මට අද ඕන මගේ කනට උඩින් පැත්තෙන් එන පොනිටේල් එකක්." "මොකක්? හරිම අමුතු දෙයක් නේ ස්ටෙෆනි," අම්මා කිව්වා. "ස්ටෙෆනි, ඔයාට හොඳටම විශ්වාසද ඔයාට ඕන එහෙම කියලා?" "ඔව්," ස්ටෙෆනි කිව්වා. ඉතින් ස්ටෙෆනිගේ අම්මා එයාට කන උඩින් එන්න පැත්තෙන් ලස්සන පොනිටේල් එකක් දැම්මා. එයා ඉස්කෝලෙ ගියාම අනිත් ළමයි එයාව දැකපු ගමන් කිව්වා, "ගැතයි ගැතයි හරි ගැතයි. මේ පොනිටේල් එක මගනේ. මම ඒකට කැමතියි," ස්ටෙෆනි කිව්වා. පහෝදා උදේ ස්ටෙෆනි ඉස්කෝලෙට එනකොට ගෑනු ළමයිනුයි සමහර පිරිමි ළමයිනුත් ඒගොල්ලොන්ගේ කන උඩෙන් එළියට එන්න ලස්සන පොනිටේල් දාගෙන ඇවිල්ලා තිබුණා. පහුවදා උදේ අම්ම ඇහුවා, "ස්ටෙෆනි, ඔයාට පිටිපස්සෙන් එන පොනිටේල් එකක් ඕනද?" "නෑ," ස්ටෙෆනි කිව්වා. "එහෙනම් ඔයාට පැත්තෙන් එන එකක් ඕනද?" "නෑ නෑ නෑ." "එහෙනම් එච්චරයි," අම්මා කිව්වා. "වෙන කොහින්වත් පොනිටේල්ස් දාන්න බෑනේ. එක්කෝ පිටිපස්සෙන් නැත්තම් පැත්තෙන්." "නැහැ තියෙනවා," ස්ටෙෆනි කිව්වා. "මට කොණ්ඩෙ උඩට කරලා බැඳලා පොල් ගහක් වගේ ඕනේ." "ඒක හරිම හරිම අමුතුයි," අම්මා කිව්වා. "ඔයාට හොඳටම විශ්වාසද එහෙමයි ඔයාට ඕන කියලා?" "ඔව්," ස්ටෙෆනි උත්තර දුන්නා. ඉතින් අම්මා ස්ටෙෆනිට පොල් ගහක් වගේ ඔළුව උඩින් එන්න ලස්සන පොනිටේල් එකක් දාලා දුන්නා. ස්ටෙෆනි ස්කූල් ගියාම අනිත් ළමයි එයාව දැකලා, "ගැතයි ගැතයි හරි ගැතයි" කියලා කිව්වා. "මේ පොනිටේල් එක මගනේ. මං ඒකට කැමතියි," ස්ටෙෆනි කිව්වා. ඊළඟ දවසේ ඔක්කොම ගෑනු ළමයිනුයි ඔක්කොම පිරිමි ළමයිනුයි ඔළුව හරි මැද උඩින් එන්න පොනිටේල් දාගෙන ඇවිල්ලා තිබුණා. හරියට නිකන් හැමෝගෙම ඔළුව වල් උඩ පොල් ගස් හිටවලා වගේ. පහුවදා උදේ ස්ටෙෆනිගේ අම්මා එයාගෙන් ඇහුවා, "ස්ටෙෆනි, ඔයාට පොනිටේල් එකක් ඕනද පිටිපස්සෙන් ගැට ගහලා?" "නෑ," ස්ටෙෆනි කිව්වා. "එහෙනම් ඔයාට පැත්තෙන් එකක් ගැට ගහලා ඕනද?" "නෑ නෑ," ස්ටෙෆනි උත්තර දුන්නා. "එහෙනම් ඔයාට ඕනද එකක් පොල් ගහක් වගේ උඩින් එන්න?" "නෑ නෑ නෑ." "එහෙනම් එච්චරම තමයි ස්ටෙෆනි," අම්මා කිව්වා. "පොනිටේල් දාන වෙන කිසිම තැනක් ඔයාගේ ඔළුවේ ඉතුරු වෙලා නැහැ." "ඔව් තියෙනවා තැනක්," ස්ටෙෆනි කිව්වා.
මට ඉස්සරහින් නැවිත් මගේ නහය ඉස්සරහින් එල්ලෙන්න පොනිටේල් එකක් ඕන. ඒත් ඔයා එනවද යනවද කියලා කාටවත් දැනගන්න විදිහක් නැහැ. අම්මා කිව්වා. ඔයාට විශ්වාසද ඔයාට මෙහෙමයි ඕන කියලා? ඔව්! ස්ටෙෆනි කිව්වා. ඉතින් ස්ටෙෆනිගේ අම්මා එයාට ලස්සන පොනිටේල් එකක් දැම්මා ඉස්සරහින් ඇවිත් නහයට වැටෙන. ස්ටෙෆනි ඉස්කෝල යන පාර අතරමඟදී ගස් හතරකයි, කාර් තුනකයි, ගෙවල් දෙකකයි ප්‍රින්සිපල්ගේ හැප්පි හැප්පි ගියේ. අන්තිමට එයා පන්තියට එනකොට අනිත් ළමයි එයාව දැකලා "කැතයි කැතයි හරි කැතයි" කියලා කිව්වා. "මේ පොන්ටේල් එක මගේනේ, මම ඒකට කැමතියි" ස්ටෙෆනි කිව්වා. ඊළඟ දවසේ ඔක්කොම ගෑනු ළමයිනුයි ඔක්කොම පිරිමි ළමයිනුයි ගුරුතුමියත් ඉස්සරහින් ඇවිත් නහයට වැක්කිරෙන පොනිටේල් දාගෙන ඇවිල්ලා තිබුණා. කවුරුත් කොහෙද යන්නේ කියලා කාටවත් පෙනුන්නේ නැහැ. ඒගොල්ලෝ මේසවල හැප්පුණා, එක් එක්කෙනා අතරට හැප්පුණා, සමහරු බිත්තියේ හැප්පුණා. ගෑනු ළමයි තුන්දෙනෙක් වැරදිලා පිරිමි ළමයින්ගේ ටොයිලට් එකටත් ගියා. "ඔයාලා ඔක්කොම මුලේ නැති කොපි කැටලා ටිකක්" ස්ටෙෆනි හයියෙන් කෑ ගහලා යාලට බැන්නා. "ඔයාලා මං කරන හැම දෙයක්ම කරනවා. හෙට මම ඉස්කෝලේ යනකොට තට්ටු ගාලා එන්නේ." පහෝදා මුලින්ම ඉස්කෝලේට ආවේ ගුරුතුමිය. එයා කොණ්ඩෙ බූ ගාලා තිබුණා. දැන් එයා තට්ටේ. ඊළඟට ආවේ පිරිමි ළමයි ටික. එයාලා ඔක්කොමලා බූ ගාලා තිබුණා. දැන් එයාලා තට්ටේ. ඊළඟට ඉස්කෝලේට ආවේ ගෑන ළමයි ටික. එයාලා ඔක්කොම බූ ගාලා තිබුණා. දැන් එයාලා තට්ටේ. ඉස්කෝලේට අන්තිමට ආවේ ස්ටෙෆනි. එයා ලස්සන පොනිටේල් එකක් දාගෙන ඇවිත් තිබුණා පිටිපස්සට ගැට ගහලා. කතාව ඉවරයි. අසවුනානම් සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, බෙල් එක ඔබන්න.